හෝමවිද්‍යධනවේ යනෝ නවකරෝණාව වෛරසේ නිසා හටගන්නා රෝගයක්ත්. කෙළබිඳිති හා ස්පර්ශ්‍යය නිසා පැතිරෙන මූලිකවම ස්වසන පද්ධතිත බලපාන මේේ රෝගය සමාජයේ සමහර පුද්ගල කාණ්ඩවලට ඇතිකරන සංකෝලතා හේතුවෙන් ඕන්ට මාරාන්තිික වියහැක. අද අපි කතා කරන්නේ තවත් ඉතා වැදිගත්කාරණයක් සම්බද්ධය. එනම්, ොවි දහනවය ආසාධනය පැතිරීම් වලක්වා ගනිමින්. ඔබගේ ව්‍යාපාරය හෝ ආයතනය පවත්වාගෙනයා පිළිබඳව ඔබට තිබන විශාල වගකීම ගැනයි විධ ව්‍යාපාර ස්ථාන. ඇක අස්ථාන එකනකට වෙනස්. එසේ වනත් ඒවා ගැන අපට පොදුවේ කතා කරන්න පුළුවන්. ඒ මගින් ඔබටම ඔබගේ ආයතනයට අනුරූපෝණ ක්‍රමවේ දයන සල්සාගන්න පුළුවන්. මෙම වසංගතයේ වැලැක්වීමට ව්‍යාපාරසා ආයතන ලෙස, ගතෙතු ක්‍රියාමාර්ග අංශ හතරක් ඔස්සේ මමඔපුට විස්තර කරන්නම්. පළමොනුව මානව සම්පත් සා සේවකයන්. දෙවනුව බාණ්ඩසාහ උපකරන්න. තෙවනුව ආයතනය අවකාශයක ලෙතු වෙනස්කම්. සිවවෙනුව ආයතනයේ ක්‍රියාපටිපාටයක ලෙතු වෙනස්කම්. සේවකැන්ගේ සෞඛ්‍යතත්වේ ගෙන දිනපතාාවම විමුශිලත් වෙන්න ඕනේ. සෑම සේවකයකුම ආයතනට ඇතුළත්වන විට ෘෂ්ණත්වය වැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේ සේවකට අසීප ත අත්්‍යයක් පෙන්ඩුම් කළ ගත්හොත් වහාම ඒ සේවකයා සේවස්ථානය වෙනම ස්ථානය ක රඳවා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි. අසනින්ි තත්වෙන් පසවන සේවකයන්ට නිවසේ රැඳී සිටීමට සාවෛද්‍ය උපදෙස් ලබාදීමට අවශ්‍ය බුදෙස් ලබාදීන්න. අත්සේදීමේ වැදගත්කම නිතරම් පැදිලි කරන්න හැකි හැමවිටම සබන්නවද අතසේබිදීම් පසුකන් ලබාදී යුතුයි එසේ නොකල් හැකි අවස්ථාවල විසබීජාරණ ද්‍රාවනය දෑතැහි තවරා පිරිසුදු කරගැනීමේ පහසුකම් ලබා දෙන්න ඒ වගේ නිතර ස්පර්චියට ලක්වෙන මතුපිටවල් විසබීජාරණය කරන්න මම උදාහරණ කිපයක්කට පැදිලි කරන්නම් මේස දොරාගුලු ලයි්ස්ච කවන්ර් මතුපිටවල් දුරෝල් හැන්ල් ඒවගේම කාර්යාලයක නම් දුරකථන පරිගණනක අඇතුරපුරු ට්්‍රීල් ඒවගේම ගොඩක් වැදකත් බැසිකිලි සිංක් හැන් ශව යනාදිය බැන්කුවක නම් ඒට අන්ත්‍ර යනාදී වශයෙන් නම් කරන්න පුළුවන්. සමහර තැන්වල පාරිභෝකකයට පුළුවන් කවුන්තරේ මත අත තබාගන්න. ඒවගේ තැන්වල එසේ නොකරන්නස ඉල්ලා පත්‍රිකා නැත්තම් දැන්නුම් පරු මගින් පෙන්නවාදීමට කටයතු කරන්න ඒ වගේම ෝති දරස්තාව රැඳන විදිර බේ ගඩැගිලි පිල කරන්න. උදාහරණයක් විතට බැංකුවට ආයතනයට එන ගනදිනුකරුවාට රැඳී ඉන්න ආසන. නීමිත දුරකින් ඇත්කොට තබන්න. ගොඩ නැගිල්ලේ වාතාශක ඇතිවීම සඳහා කෑම පැයේදී හෝ වායු සමීකරණය ඇන්ත නතරකොට දරපිට වාතේ ඇතුළතින්න ඉධාරන්න. ඒයාකාරින් හැම අවස්ථාවලම දොරුවල් විියෘත්ත කර තබමින් වාර්තාශනය ඇතිවීම සඳහා ප්‍රමවේදයක් සකස් කරන්න එසේම ඔබගේ ආයතනයේ සේවකයන් සඳහා තේපානය හෝ දිවාහාරය සඳහා එකම වෙලාවක් නම් කරන්න එපා කණ්ඩායමට විධ කාල පරාස ලබා දෙන්න පිගන්කෝප්ප හෝ ආහාර එකිනකාාතර බෙදන් නොගන්නා ලෙස ඕවන්න දැන්වත් කරන්න මුදල් ගන්න දෙනවලදී හැකිතරම් නියමිත මුදලම උනන්ද කරන්න ඉල්ලා සිටින්නේ. එසේම පාරිභෝගකයා ගෙවන මුදල එතන බට ට්‍රේයකින් තියන්න පුළුවන් ඔබගේ ලාච්ච ඇති මුදල් කවන්ටරේ මත තබා පාරිභකයට ලබාගන්න කියන්න පුළුවන්. බාණ්ඩ අලවි කරනකොට පාරභික ගෙරින් ගෙන්ඩ බෑගකට බා්ඩ ැමීම තමයි වඩාත්ම සදුසු. බාණ්ඩ ශපින් බෑග ගුවට ලබා දනව නම් අතර නොදී තට්ටුවක් උඩින් තිබීමෙන් පාරිභෝගිකයට පුළුවන් ස්පර්ෂයකින් තොරව එම බාන්ඩ රැෙන යන්න අත සෝදාගන්න පිටතින් පහසුකම් ලබා දෙන්න ඇතුළුවන දොර ඔබගේ සේවකයකු ලබා යෘත්ත කරන්න ආපස්ව යන විටත් දුර හැර දෙන්න මේ සඳහා එක සේවකයක විදීම පාඩුවක් නොවන්නේ එමගින් ස්පර්ශය අවමකිරීමක් සිදුවෙන බැවි ක්‍රීඩ් කාඩ් භාවිතා කරන්නේ නම් ඔබගේ සේවකයා ඒත් අතින් ගලෙන් නැතුව පාරීභෝගකයාටම යන්ත්‍රයට ඇතුළ කිරීමට ඉල්ලා සිටින්න හැම දෙනක්ම අපි කළ යුත්තේ සරුදනාගේ මේ හපස වෙනුවෙන්. එසේ නැතුව පොලිීසිය හුව මහජන සෞඛ්‍ය පරීක්ෂිකවරයාගෙන් ගැලයු සඳහන්ෙවෙයි මෙම හොඳ සෞඛ්‍ය පුරුදුවට අපි හිරවියමු. ඒ වගේම එසේ පිළිප දෙන ලෙස අන්‍යයන්ට සිහිපත් කිරීමට ඔබට වගකීමක් සා යිතියක් තියෙනවා. සමහරයට මේ කාරණා විශාල සේවක පිරිසක් සිටන ආඇතනවල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම අපසුව වෙන් පුළුවන්. ඒ සඳහා පලාතේ සෞඛ්‍ය වෛදන ලධාරීවරයාගේෙන් හෝ ප්‍රජා සෞඛ්‍යණ නිෙධාරීන්ගෙන් අවශ්‍යෝබදෙස් ලබාගන්න. අප සලු දෙනාම එකතු වෙලා වසන්ගයේ මඩලන්න දැනවත් පිළගසන්.